ගස්වලින් පිට වෙන ජල වාෂ්ප ඔය ඝන වෙලා අර ඉස්සරහින් අපිට මේ ඇඟිල්ල දික් කරන හරියෙන් පේන මේ කන්ද තමයි ගිනිහිරි කොළේ කියන්නේ. අපි දූවිලි ඇල්ලට ගිහින් ආපහු මේ කළු පාට මතුවලා කළු පාණයෙන් පල්ලට බැස්සේ ඒක තමයි ගිනිහිරි කොළේ කන්ද. ඊළඟ ඒ කන්ද බහගෙන බහගෙන යනකොට තමයි වැරල්ල කියලා කොටසක් හම්බුණා. ඊළඟ රයිතලයේ පතන ඒ පතනෙන් පල්ලට බහගෙන යනකොට තමයි පතංගට කියලා අර කඳු බහගෙන ඇවිත් උයංගමුවේ තැනිතරවට බැස්සේ. ඊට පස්සේ තමයි පාරදිගේ ගෙදර ආවේ. උයංගම කියන්නේ අර කන්ද කපුව යන පල්ලෙහාට පල්ලෙහා කොටස. ඔව් එතන තමයි තියෙන්නේ අර වැව තිබ්බේ හරිය. ඒ වැව යට වෙලා තමයි මේ අර රෑස්ස කියන හරිය තියෙන්නේ මේ ගල කඩාවැටිච්ච ගල් කොටස. එතනින් එහා පැත්තේ කැලල තමයි උයංගමුව. උයංගමෙන් තව ඉස්සරහට අර ගලක් පේන එක තමයි කපුවටුවේ ගල කියලා කියන්නේ. ඒක තමයි අර කපුවටුවේ ගල් වෙන තියෙන්නේ. මේක ලකේ ගල මේ ගල් තුනම පිහිටලා තියෙන්නේ එකට. නාරංගම පැත්ත රණපුරේ ඒ පැත්තට පේන්නේ මේ මූණ මේක තමයි එක ගලක්. අනිත් එක මීමුරේ පැත්තට පේන උල තියෙන ගල. දැන් නම් පේන්නේ අර මීනුවත් එක්ක වැහිගෙන යනවා. එක ගලක මූණ තියෙන මීමුරේ පැත්තට. අනිත් ගල් දෙකේ මූණ තියෙන්නේ නාරංගම පැත්තට. Thank you.
මෙච්චර මේ ශක්තිය දෙන්නේ වතුර ඉන්න. මේ වතුර කියනවා හරි අමුතු නේද? හරි පිළිසු. හරි පිළිසුදු නේ. මයින් නෑ ඉතින් ඉතින්.